ඔගලගේ දේශපාලන පිල් මාරු මොකද අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයට අපි ජනතාවට පක්ෂපාති අපි ඉදිරිපත් කළ තියෙන මේ මැතිවරණයේදී අපි ඉදිරිපත් කළ තියෙන ජනාරගල සඳහනේ අපිත් නියෝජනය කරන ජනාරගල සඳහනේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලිවම මෙරටේ බහුතරයක් ජනතාවට පක්ෂපාති 90%කට 95%කට ආසන්න බහුතර ජනතාවකට පක්ෂපාති වැඩ කරන ජනතාවට කම්කරු පන්තියට ගුවි ජනතාවට දීවර ජනතාවට රාජ්‍ය සේවකයාට පෞද්ගලිකංශයේ සේවකයාට ස්වයං රැකියා කරන පුද්ගලයන්ට ඒ වගේම සුළු පරිමාණ විවිධ සුළු පරිමාණ ව්‍යාපාර කරන ජනතාවට පක්ෂපාති වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළ තියෙන්නේ මේ වැඩපිළිවෙලෙන්. ඒ නිසා අපිට පේනවා දැන් මොවුන්ගේ වැඩපිළිවෙල පැහැදිලිවම ධන කුවේරයන්ට පක්ෂපාති වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් යන. දැන් ඊයේ පෙරේදා අපි දැක්කා මේ ජනතා එක්තු පෙරවුණේ ඊයේ පෙරේදා මේ ව්‍යාපාරික සමුළු පවත්වලා ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. කාටද ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරේ? මේ බාලේන්ද්‍රන්ලට මේ කීල්ස් ප්‍රධානීන්ට ඒ වගේම ආපුසරයක් DSI ව්‍යාපාරයේ ප්‍රධානීන්ට මේ වගේ රටේ ඉන්න ධන කුවේරයන්ට තමයි ඉදිරිපත් කළේ. මෙරටේ මහ ජනතාවට නෙවෙයි. ඒ නිසා අපිට පේනවා හරි පැහැදිලිවම දැන් එක කාලයක් ඔබ දන්නවා 2000 වගේ වකවානුවකදී මේ අනුරුදුසානායකම් පාර්ලිමේන්තුවේ ඉතාම බරපතල ලෙස කෑ ගැහුවා මේ ජෝන් කීල්ස් එකට මේ නැවුතෙල් අංශය බාර දුන්නා කියලා. මොකද ලංකාවේ වරායේ කොළඹ වරායේ නැවුතෙල් අංශය අතිශය රටට විශාල ධනස්කන්ධයක් උපයන ක්ෂේත්‍රයක්. ඔවුන්ගේ වැඩපිළිවෙලත් මේ ගැන සඳහන් කළා තියෙනවා. ඒතර එහෙම තියෙද්දි එදා චන්ද්‍රිකා ගිනායකත්වයෙන් මේ බාලේන්ද්‍රන්ලට මේ කීල්ස් එකට මේ නැවුතෙල් අංශය දීම සම්බන්ධයෙන් බරපතල විවේචනයක් කරා. අදටත් ඔවුන්ගේ නැවත මේක පවරගෙන ආපු නැවත බාර දීමේදීත් ජෝන් කීල්ස්ලට මේක බාර දීලා තියෙනවා. එතකොට ටිල්වින් සිල්වා අනුරුදු සානායකල තියාගෙන DSI සමූහ ව්‍යාපාරයේ සභාපති කිව්වේ රොක්ෆෙලර් ගැන කිව්වේ. රොක්ෆෙලර් කියලා කියන්නේ එදා අධිරාජ්‍යවාදයේ ගොඩනැගීමේදී ධනවාදයේ ගොඩනැගීමේ සංකේතමයි රොක්ෆෙලර්. ඒතර එයා කියනවා දැන් මේ රොක්ෆෙලර් තමයි අපි අනුගමනය කරන්න ඕන. දැන් මාක්ස්වාදයේ යල්පැනලා සමාජවාදයේ යල්පැනලා කියලා කියද්දි ඒක ගැන බොහොම සිනාමුසුමුණින් අහගෙන ඉන්නේ ටිල්වින් සිල්වා අනුරුදු සානායකල. ඒතර අපිට දැන් පේනවා මොවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල කොතෙන්ටද යන්නේ? මොවුන්ගේ දේශපාලන වැඩපිළිවෙල කොතෙන්ටද යන්නේ? මොවුන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය කාටද කියන. ඒ නිසා දැන් අපිට මේ 89 වැදගත්කම තියෙන්නේ. විශේෂයෙන් මේ 89 1971 මෙරට ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත වීරවරියන් වීරවරුන් විසින් ගොඩනගපු ඒ දේශපාලන සම්ප්‍රදාය. මොකද ජයපෙට තියෙනවා බ්‍රෑන්ඩ් එකක්. ජයපෙට තියෙනවා සන්නාමයක් තිබුණා. ජයපෙට තිබුණ සන්නාමයක්. ඒ සන්නාමය තමයි අවංක එඩිතර සටන්කාමි පරිත්‍යාගශීලී හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ වෙන්නේ නැති ඒ වගේම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැපවීම කරන්න පුළුවන් කියන ඒ සන්නාමය තිබුණා. විවිධ අඩුපාඩුකම් මැද්දේ විවිධ දුර්ලකම් මැද්දේ මේක තිබුණා. නමුත් අපිට අද පේනවා මේ සන්නාමය තමයි විකුණලා තියෙන්නේ. මේ සන්නාමය විකුණලා. ඉතින් මේ සන්නාමය විකුණද්දී මේ සන්නාමයට තියෙන ඓතිහාසික ඉතිහාසයේ පුරා අපේ සහෝදරියන් සහෝදරුන් ගොඩනගපු ඒ කැපකිරීම් මැද්දේ ගොඩනගපු ඒ අනන්‍යතාවය ඒගොල්ලන්ට ඕන. ඒ අනන්‍යතාවය ඕන. රෝණ විජේවීර සහෝදරයාගේ අනන්‍යතාවය ඕන. ගමනායක සහෝදරලගේ අනන්‍යතාවය ඕන. නිෂ්මිලගේ අනන්‍යතාවය ඕන. හැබැයි ඒ අනන්‍යතාවය දැන් මොකටද පාවිච්චි කළ තියෙන්නේ? ඒ අනන්‍යතාවය පාවිච්චි කළ තියෙන්නේ කෙලින්ම මේ ජෝන් කීල්ස්ලට DSI සමූහ ව්‍යාපාරයේ නායකයින්ට ඒ වගේම ධම්මික පෙරලට මේ කොල්ලකාරී ආර්ථිකයේ එලෙසම ඉස්සරහට ගෙනියන්න. ඒ සන්නාමය පාවිච්චි කළ ජනතාව රවට්ටමින් ඒ සන්නාමය හරහා නැවත සැරයක් ආපහු මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාසට, දයාසිරිලට, පාටිලිලට කියන්නේ කෑ ගහන්න බය වෙන්න එපා. මේ ආපෞසරයන් මේගොල්ලෝ මේ මාක්ස්වාදී වැඩපිළිවෙලක් ගෙනනවා කියලා බය වෙන්න එපා. මේගොල්ලෝ සමාජවාදී අත්දැල්ල ගොඩක්කල් මේගොල්ලෝ මාක්ස්වාදී වැඩපිළිවෙල අත්හැරලා ගොඩක්කල් මේගොල්ලෝ දැන් ප්‍රාග්ධනයත් එක්ක යහන්ගත වීමේ ක්‍රම හොයන තත්වයක් තියෙන. ඒ නිසා මේගොල්ලෝ පොළොවේ පස්කකා ශපත කරමින් කියන්නේ අපි මේ තියෙන සිස්ටම් එක ආරක්ෂා කරනවා කියලා. විශේෂයෙන් දම්සය 2022 අරගලයේදී මේ රටේ ජනතාව යම්කිසි ප්‍රගතිශීලී පියවරක් ගත්තා, යම්කිසි සටන්කාමී පියවරක් ගත්තා. ඔවුන් මේ රටේ විධායක බලය සහිත ජනාධිපතිවරයෙක්ව බලයෙන් පහ කරන්න මහජන බලය අභ්‍යාස කරා. ඒ මහජන බලය අභ්‍යාස කරලා සිස්ටම් චේන්ජ් 225 එපා. මේ ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. ජනතාවට බලය අවශ්‍යයි. ජනතාවට බලය පරිහරණය කරන ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ පරණ පාර්ලිමේන්තු ක්‍රම විධායක ජනා
ක්‍රම මේ බදු ක්‍රමවල මූලික වෙනසක් අවශ්‍යයි මේ ආර්ථික පද්ධතියේ වෙනසක් අවශ්‍යයි කියන හැඟීම එදා අරගලයේදී ඉදිරියට ආව අධේ හැඟීම ඉතාමත් මහදවාලේ අමුඅමුවේ කොල්ලකමින් ඒක නැවත සැරයක් වමට හැරිච්ච ජනතාව ප්‍රගතිශීලීත්වයට හැරිච්ච ජනතාව නැවත සැරයක් සිස්ටම් එකට ප්ලග් කිරීමේ සිස්ටම් එකට වඩා හොඳින් අපි තමයි ප්ලග් කරන්නේ සිස්ටම් එකට හොඳටම ප්ලග් කරන්නේ අපි තමයි කියන සහතිකයේ දෙමින් පොළවේ පස් කකා මේ ගැන සහතික දෙමින් මොවුන් දැන් කටයුතු කරමින් ඉන්නේ. එනිසා තමයි සියලු වතාවත් ඒ ප්‍රධාන සම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් සිදු කරන සියලුම වතාවත් එලෙසම ඉටු කරමින් ධන කුවේරයන් ඉදිරියේ ධන නමමින් බදු වංචා කරපු බැංකුවලට ට්‍රිලියන 2කට ආසන්න පොලු තියලා තියෙන ඒ වගේම බදු සහන ලැබමින් ජනතාවගේ ගෙල මිරිකන මේ සුපිරි ධන කුවේරයන් එක්ක සම්බන්ධ වෙලා අද වෙනකොට මේ ඉන්දියානු ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට ධන නමමින් අද වෙනකොට මේගොල්ලෝ ඉතාම හඬනගමින් කියමින් ඉන්නේ අපි මේ සිස්ටම් එක ආරක්ෂා කරන අපි සිස්ටම් එකට පිටින් යන්නේ නැහැ සිස්ටම් එක රකින්න තමයි අපි කටයුතු කරන්න කියලා. ඒ නිසා හරිම පැහැදිලි අද වෙනකොට මේ රොකෆෙලර්ලා ගැන කියද්දි රොකෆෙලර්ලාගේ ආර්ථික වැඩපිළිවෙල ගැන උදම්මනද්දි ධන කුවේරයෝ මාක්ස්වාදය හැල්ලු කරද්දි සමාජවාදය හැල්ලු කරද්දි ධන කුවේරයෝ ඒ ඉස්සරහා මුනිවත රකිමින් සිනහ මුසි මුහුණින් ඔවුන්ගේ ආශිර්වාද ලැබෙන තත්වයට අද වෙනකොට මේ ජනතා එක්තරා නායකත්වයේ පත් වෙලා තියෙන ගැන අපිට බොහොම කනගාටුයි. ඉතින් අපිට පේනවා ඒ නිසා මේ ඔක්කොම එකකට සම්බන්ධයි. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අපි මේ ගැන වෙනම අපි සාකච්ඡා කරලා තියෙනවා කරන්න බලාපොරොත්තුත් වෙනවා ඉදිරියේදී. ඉතින් ඒකෙදී අපිට පේනවා අච්චාරු වැඩපිළිවෙලක් සියලුම කණ්ඩායම් සතුටු කරන්න ගිහිල්ලා නිශ්චිත කරුණක් හරියට කියාගන්න බැරි බොහොම සුරංගනා කතාවක් නිර්මාණය කරන්න වෙලා තියෙනෙත් ඔවුන්ට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත් ඒ නිසා. අපිට පේන උතුරට එකයි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ මේක කරා. ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරද්දී එක ප්‍රතිපත්තියක්, සිංහලෙන් කතා කරද්දී එක ප්‍රතිපත්තියක්, දෙමළ භාෂාවෙන් කරද්දී තව ප්‍රතිපත්තියක්. මේකම අද වෙනකොට ජාතික ජනබලයේ ජනතා එක්තරා නායකයන් විසින් කරලා පහුගිය දවස්වල සුමන්දිරන් මහත්තයා කිව්වා උතුරට ඇවිල්ලා අනුර කුමාර කිව්වා මාධ්‍යවේදීගේ පිළිතුරට 13 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා. දැන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා අපි 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පළාත් සභාව දැන් තියෙන මට්ටමට තමයි යන්නේ. මෙතනින් එහාට අලුත් ව්‍යවස්ථාවක් ගැන කල් මුකුත් කරන්නේ. මං කියන්නේ මේවා මේ සාම්ප්‍රදායික දේශපාලඥයෝ කරන දේවල්. සාම්ප්‍රදායික පක්ෂ හැමදාම කරපු දේවල්. උතුරට එකයි දකුණට එකයි. ඒ නිසා මේ ප්‍රතිපත්තිවල නිවැරදිභාවය හෝ ඒවැය තියෙන දෝෂ ගැන අපේ කතාව කෙසේ වෙතත් මේක තමයි තත්වේ. නිසා අපිට පේනවා දැන් නිදහස් අධ්‍යාපනය දැනටත් තාමත් මේක මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ගේන්න බැරුව ඉන්නේ මේ පෞද්ගලික විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම. නමුත් දැන් මේගොල්ලෝ ඒක රජයේ නියාමනය යටතට ගන්නවා. කියන්නේ රජය විසින් පිළිගන්න තත්වයට පත් කරනවා. කියන්නේ දැන් මේ රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන ප්‍රතිපත්තියටත් එහා යන ආර්ථික ක්‍රියාවලියකට පෞද්ගලීකරණය මේගොල්ලෝ තල්ලු වෙමින් ඉන්නේ. නිසා මේ ප්‍රතිපත්ති මේ ක්‍රමයේ ඉස්සරහට පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිය ගෙනියද්දී මේගොල්ලන්ට මේ 88-89 ගැන ඒ වෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය ගැන ඒකට එරෙහිව නැගිහිටපු තමුන්ගේ ක්‍රියාදරයන් ගැන මොවුන්ට කියන්න මොවුන්ගේ කට ඇරෙන්නේ නැහැ. මොවුන්ගේ දිව නැමෙන්නේ නැහැ. මොකද හේතුව අද වෙනකොට මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම මේ දේශපාලන වැඩපිළිවෙල වෙනස් කරලා තියෙන්නේ, ආර්ථික වැඩපිළිවෙල වෙනස් කරලා තියෙන්නේ. නිසා අපි නැවතත් කියන්නේ සජබේ වේදිකාවත් අපිට මේක වැඩියෙන්ම ඇහෙන්නේ, අපි වැඩියෙන්ම කියන්නේ. ඒ නිසා මේ කලබල වෙන්න එපා. මේගොල්ලෝ මේ මොකක් හරි ඇවිල්ලා මේ සමාජවාදී ක්‍රමයකට බලය මේ එන්න හදනවා කියලා. මොකද දැන් සමහර අය හිතනවා මේගොල්ලෝ මේ බලය ගන්න බොරු කියනවා. බලය ගත්තන් පස්සේ මේගොල්ලෝ සමාජවාදී වෙනවා කියලා අපේ සමහර ජනතා එක්තරුනේ බොහොම සමාජවාදී කියන බොහොම අවංකව කල්පනා කරන සමහර අය කල්පනා කරනවා. ඇත්ත කියලා බලය ගන්න බෑ. ඒ නිසා ටිකක් මේ වගේ දේවල් කියලා තමයි බලය ගන්න වෙන්නේ. ඊට පස්සේ බලන්නකෝ වෙන දේ වගේ. ඉතින් අපි දන්නවා එහෙම මුලාවකට රැවටෙන්න එපා. මේගොල්ලන්ට ඕනේ මේ සිස්ටම් එකට අපි හොඳටම ගැලපෙනවයි කියලා හොඳටම තහවුරු කරන්නයි මේගොල්ලන්ට ඕනකම තියෙන. ඒ නිසා තමයි මේගොල්ලෝ පුළුවන් තරම් මේ ධන කුවේරිය ඉස්සරහා මේ පසුගාමි චින්තන සම්ප්‍රදායන් ඔස්සේ ගිහින් වතාවත් කරමින් මේ නැවත සපත කරන්නේ ඔවුන්ගේ මේ දේශපාලන පරිවර්තනය. බොහොම ස්තුතියි. ඔබතුමාගේ චෝදනා කරාද ඔබතුමාලගේ මේ සහෝදර පක්ෂයන් නේද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ NPT? ඔව්, දැන් ඇත්තටම ගත්තොත් දැන් අපි
දෙදස් දැන් දශකයකටත් වැඩි අපි ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වෙලා අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගොඩනගලා දැන් දශකයකටත් වැඩි. ඒ නිසා අපි ඒ 2011 වෙන්වීම ඛණ්ඩණය ගත්තත් අපිට තිබුණු එකම ප්‍රශ්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් විශේෂයෙන් සමාජවාදය සම්බන්ධ මූලික ප්‍රතිපත්ති වලින් විතන්වීම සම්බන්ධ ඒකෙන් ඉවත්වීම සම්බන්ධ සාකච්ඡාවක්. ඒක ඇත්තරම 2002-2004 වගේ ඈතට දිවෙන සංවාදයක්. ඒ නිසා එදා සිට අපි නැවත සැරයක් ඒ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්න මූලික වෙච්ච ඒ දේශපාලන අරමුණු වෙනුවෙන් සමාජවාද වෙනුවෙන් අපි වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒකෙදී අපි ඉතාම පැහැදිලි වුණ අද වෙනකොට සම්පූර්ණ තවත් එක සජබයක් තවත් එක UNP-ක් වීමේ කැමැත්තෙන් ආශාවෙන් පෙළමින් ඒ සම්බන්ධ වැඩ කරමින් යන තත්ත්වයක් අපිට පේනවා. ඉතින් එතනදී අපි එදා තිබිච්ච තත්ත්වයන් ලෝක තත්ත්වයන් මේ සියල්ල අපි සමාලෝචනය කරලා අපි අද වෙනකොට 21 වෙනි සියවසට ගැලපෙන නව සමාජවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම සඳහා අපි මුල පුරලා තියෙන ඒ සම්බන්ධ සම්පූර්ණ කෙටි කාලීන වැඩපිළිවෙලක් සහ දිගු කාලීන වැඩපිළිවෙලක් ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් දේශපාලන ගොඩනැගීම සම්බන්ධයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ගොඩනැගීම සම්බන්ධයෙන් ලංකා ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේක බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලක්. මෙමයි දැන් අපි දන්නවා දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේම සම්බන්ධ යෝජනාව පහුගිය අගෝස්තු ජුලි මාසේ අපි මේ අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කළා. අපි කිව්වේ කියන්නේ විධායක ජනාධිපතිගේ අහෝසි කිරීම ඇතුළු ඊට පස්සේ ජාතික ප්‍රශ්නයට ලංකාවේ මේ ජාතිවාදයේ ජාතික පීඩනය ඇතුළු මේ ජාතික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් දෙන ඒ වගේම ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීමේ නීති ව්‍යවස්ථාවට ඇතුළත් කරන වැඩපිළිවෙලක් ජනතාවාදී ප්‍රතිපත්තියක් අපි ගේන යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපි මේ හැම කෙනාම මේ කියන ව්‍යවස්ථා සංශෝධන ගැන ව්‍යවස්ථා ගැන අපිට තියෙන සැකය තියෙනවා. මොකද ඔවුන් පහුගිය කාලේ අපි දැක්ක ඔවුන්ගේ උද්ඝෝෂණවල කොතනකවත් ඔවුන්ගේ මත දැක්වීම් වල මේ විධායක ජනාධිපතිගේ අහෝසි කිරීම සම්බන්ධයෙන් නිශ්චිත උද්ඝෝෂණයක් තිබුණේ නැහැ. හදිසියේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට තනි වාක්‍යයකින් මේක ඇතුල් කළා තියෙනවා. ඒ නිසා මේව සම්බන්ධයෙන් අපිට බරපතල සැකයක් තියෙනවා. මොකද මේ රට ගොඩනැගීම කියන එක සම්බන්ධයෙන් අපි කවුරුත් ඒ සඳහා තමයි මුල පුරලා තියෙන්නේ. නමුත් අපිට ඒ සම්බන්ධ බරපතල සැකයක් තියෙනවා. මොකද මේ වෙනකොට ඔවුන් ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙල දැනට ලිඛිතව ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙල මට මතකයි හරිණී අමරසූරි මහත්මිය කිව්වා මේ ජනතාවට ඔක්කොම කියන්න ඕනේ නැහැ කියලා. මම දන්නේ නැහැ ඒ දේශපාලනේ මොකද්ද කියලා. නමුත් ඉදිරිපත් කළ තියෙන මේ ලියලා තියෙන එක මේ විවිධ කණ්ඩායම් ලියලා මේ එකතු කරලා තියෙන එකේ අපිට පේනවා ඒ එකතු කිරීමෙත් යම් යම් බාධා සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒකේ පේනවා මේ සමගි ජන බලවේගය අනුගමනය කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හරහා මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියට තමයි උණු මුල පුරලා තියෙන්නේ. මේ ඉන්දියානු ආධිපත්‍යයට යටත් වීමේ ඒ ප්‍රාග්ධනයට යටත් වීමේ දේශපාලන යෝජනාමය උණුත් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ රටේ මෙතරම් විනාශයට ගේන මේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි මේ රටේ ධන කුයරයෝ මේකට වා කියන්න ඕන. මොකද අපි දන්නවා මේ දැන් පහුගිය කාලේ මේ තේවතු ටික ඔය ජෝන් කීස්ලට දෙද්දි අවසානයේදී අද වෙනකොට තියෙන්නේ මොකද්ද? අද වෙනකොට හරි ප්‍රතිඵල ලබා ගන්න බැරි හරි ඵලදාාවක් ලබා ගන්න බැරි තේවතු බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව තියෙන කාලේ රජය පාවිච්චි කරන රජය මේකේ වකීම තියෙන කාලේ මේවා ශක්තිමත්ව තිබුණා. අද වෙනකොට ඒවා දුර්වල වෙලා තියෙන නිසා එවැනි ධන කුවේරයන් එක්ක මේ රට ගොඩ ගන්න පුළුවන් ක්‍රමේ අපි දන්නේ නැහැ. මොකද අපි දන්න තරමින් අපි ඉදිරිපත් කළ තියෙන බොහොම පැහැදිලි වැඩපිළිවෙලක් මම එක උදාහරණයක් කියන්නම්. අඩුම තරමින් බදු ප්‍රතිපත්ති වක්‍ර බදු සහ ඍජු බදු වල අනුපාතය අපි යෝජනා කරලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත 60-40 කියන අනුපාතයටත් අවුරුදු පහක් ඇතුළත මේක 50-50 අනුපාතයටත් ගේන්න. මොකද මේ අධික ලෙස ලාභ ලබන මේ ධන කුවේරයන් නිෂ්පාදන ආර්ථිකයටවත් සම්බන්ධ වෙන්නේ නැතුව මේ මුදල් පැටව ගහලා මේ විශාල ලාභ හොයන මේ ධන කුවේරයන් එක්ක අපිට තියෙනවා සටනක්. ඔවුන් එක්ක මම මේ කියන්නේ මේ සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ ගැන නෙවෙයි. ඔවුනුත් අද වෙනකොට සම්පූර්ණයෙන් බංකොලොත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ සුපිරි ධන කුවේරයන්ට එක්ක සටනක් තියෙනවා. ඒකත් එක්ක තමයි අපේ ආර්ථික වැඩපිළිවෙල මූලික වශයෙන් පදනම් වෙන්නේ. ඔබතුමා මේ වර ඉදිරිපත් වුණා ජනාධිපතිවරණයට පෙරටුගාමි සමාජවාදී පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාක්සින්වාදී සහ සමාජවාදී ජනතා සංසදය කියන ප්‍රධාන පක්ෂත්
දෙදාස් විසිදක අරගලයේදී සම්බන්ධ වෙච්ච විධ දේශපාන කණ්ඩායම් පුද්ගලයන් විවිධ වෘතියවේදීන් මෙවැනි පිරිස් සමාජ ක්‍රියාකාරයෙන් එකතු වෙච්ච පුළුල් සන්ධානිකින්තම මෙවන ඇතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එනිසා අපි හිතනවා වඩාත් සුදුසුතුම අපේක්ෂකය ජනාලගල සන්ධානයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා නුවන් බෝපගේ සහෝදරයා කුඩේ ලකුණෙන්. එනිසා අපි හිතනවා ඔහු තමයි වඩාත්ම සුදුසු ඒ සඳහා ඉදිරිපත් වෙන්න. අපි හිතනවා ඔහුට ලබා දෙන සෑම ඡන්දයක්ම ඉදිරි කාලේ විශේෂයෙන්ම මේ අර්බුදේ තාම ඉවර නැහැ, තාම ණයගවන්න පටන් අරන්නේ නේද? 2028 න් පස්සේ තමයි IMF එකේ ඊගව බෙල්ල මිරිකිල්ල එන්නේ. ලෝකේ ඉන්න දඩුවම් මුදලාලිලාගේ සල්ලි ටික ගෙවන්න එකඟතාවයන් IMF එකේ කොන්දේසි වලට නියෝග වලට අනුව කරන්න තියෙන්නේ ඊගව වකවානුවේ. නිසා අපි හිතනවා ඉන්දියාවේ මේ බලපෑම් කරමින් දැන් පේනවනේ සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්ද දෙන්නේ කියලා ඇවිල්ලා කියලා කියන්නේ කවුද? මේ ඉන්දියාවේ අර ආරක්ෂක උපදේශකයා මේ දෙමළ ජාතික සන්ධානයේ තමුල්ලාර සුකච්චි. එනිසා අපිට පේනවා දැන් මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයත් බොහොම සැදී පැහැදී සිටිනවා ඉන්දියානු දේශපාලනයත් එක්ක ගමනක් යන, ඉන්දියානු ආධිපත්‍යයට කොන්ද නමන්. එනිසා අපිට හිතනවා ඉදිරි කාලයේදී ජනතාවගේ අයිතිවාසිකම් සඳහා ලංකාවේ ස්වාධීනත්වයේ සඳහා අපිට ලොකු අරගලයක් කරන්න තියෙනවා. ඒකෙදි අපිට මේ සන්ධානයේ ජයග්‍රහණය අපි හිතනවා ඉස්සරහට ඒක අවශ්‍යයි. අපිට කවුද දිනන්නේ කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. කවුද දිනන්නේ කියන එක නෙමෙයි, ජනතාව කොහොමද දිනවන්නේ කියන එක තමයි අපේ තියෙන ප්‍රධානම ඉලක්කය. ජනතාව කොහොමද ජයග්‍රහණය කරවන්නේ, ජයග්‍රහණය ජනතාවගේ ඉලක්ක ජයග්‍රහණය කරන කොහොමද, ජනතාවගේ ආර්ථික ප්‍රශ්න, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න, නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය, මේවා ආරක්ෂා කරගන්නේ කොහොමද, මේවා වැඩි දියුණු කරන්නේ කොහොමද, රටේ ආර්ථිකය ශක්තිමත් තැනකට ගේන්නේ කොහොමද, ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් කියන එකයි මූලික අභියෝගය. ඒ ජනතාව ජයග්‍රහණය කිරීම මේ ජනප්‍රිය අපේක්ෂකයන් කවුරු දිනුවත් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලි කාරණයක්.